පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 21 වන පාස්කු ඉරිදා ඉතාමත්ම ම්ලේච්ඡ එවැගේම කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් අපේ රටේ ස්ථාන කිහිපයකට එල්ල වුණා. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අපේ රටේ අහිංසක වැසියන් එවැගේම මෙරටට පැමිණ සිටි විදේශිකයන් 290කට අධික සංඛ්‍යාවක් ඒ වෙලේම මරණයට පත් වුණා. ඒ වගේම 500කට වඩා අධික සංඛ්‍යාවක් රෝහල් ගත කරන සිද්ධ වුණා. ඉතා බරපතල ලෙස තුවාල ලැබලා. ඉතින් ඒ රෝහල් වලට ඇතුළත් කරපු කට්ටියගෙන කීප දෙනෙක් මිය ගියා. ඉතින් අද ඒ කියන්නේ 2020 වසරේ අප්‍රේල් මාසේ 21 වෙනිදා කියන්නේ හරියටම මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් පිරෙන දවස. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපි ඉතාමත්ම කනගාටුවෙන් සිහිපත් කරනවා අපේ මිය ගිය අපේ රටවැසියන් ඒ වගේම අපේ රටට ඇවිල්ලා හිටපු ඒ විදේශිකයන්. පසුගිය වසරේ ජනාධිපතිවරණයෙන් පසු නවරජය පත්වීමෙන් පසුව අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ජනාධිපති කාර්යාලයත් සෑහෙන අධ්‍යයනයක් කළා. සෑහෙන වෙනස්කම් රාශියක් කළා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති වුණේ මොකද කියලා හොයලා බැලුවාම අපි ආපසු හැරිලා බැලුවොත් නැත්තම් පසු විපරමක් කරලා බැලුවොත් ඒකෙන් අපිට තේරෙන දේ තමයි ආරක්ෂක විශේෂඥයින් විදියට නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම නිසා කරගත්ත දෙයක් කියලා. ඉතින් මේකට වග කිව්වොත්න් කවුද කියන එකට කියන එක හොයාගන්න පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඒ වගේම මේක ක්‍රියාත්මක කරපු අයවලුන් ඒ වගේම මේ සඳහා මුදල් වියදම් කරපු මුදල් යොදවපු අයවලුන් සහ තිරය පිටුපස ඉඳන් මේ ම්ලේච්ඡ ක්‍රියාව කරන්න අනුබල දීපු අයවලුන් මේ අය සොයාගෙන නීතිය ඉදිරියට පමුණුවලා ඒ ප්‍රහාරයෙන් මිය ගිය අපේ රටවැසියන්ට වගේම තුවාල ලැබපු රටවැසියන්ටත් ඒ අයගේ පවුල්වල අයටත් සාධාරණීය යුක්තිය ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ අවාසනාවන්ත සිද්ධීන් අපේ මව්බිම තුල මීට පස්සේ සිදු නොවන්න ඒ වගේම අපේ රටවැසියන්ට එවැනි අවාසනාවන්ත සිද්ධීන් වලට මූණ දෙන්න අවස්ථාවක් නොසැලසෙන්න අවශ්‍ය කටයුතු විධිවිධාන සියල්ලක්ම අපි ආරක්ෂක අමාත්‍යාංශ විදියට අපි දැන් පියවර අරගෙන තියෙනවා. අපේ බුද්ධියංශ අපි සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරලා තියෙනවා. ඒ බුද්ධියංශ සියල්ල එකට වැඩ කරන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි හදලා තියෙනවා. ඒ කියන්නේ නැවතත් මෙවැනි කණ්ඩායම් එකතු වෙලා මහජන ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට හෝ රටේ ආරක්ෂාවට එරෙහිව යම් කිසි දෙයක් කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න එවැනි දේවල් සැලසුම් කරන අවස්ථාවේදීම නැති කරන්න අවශ්‍ය පියවරවල් අපේ බුද්ධි අංශ හමුදා අංශ සහ පොලිසිය මගින් අපි සිදු කරනවා.